විශේෂයෙන්ම මේ ආණ්ඩුව කෙරෙහි ඡන්දය දීපු ජනතාව බලාගෙන ඉන්නවා වැඩි බහුතරයක් රාජ්‍ය සේවයේ සහ පුජ්‍යලිකාංශයේ වැටුප් ලබන අය මේ රජයේ බලයටපත් කරන්න තමන්ගේ ඡන්දය පාවිච්චි කරා. එතනදී අපි දැක්කා පොදු සාධකයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජයේ යටතේ රුපියල් ලක්ෂයක් පඩිගන්න කෙනෙකුට බද්දක් ඔවුන්ගෙන් බද්දක් රජයට අය කරගත්තා. එතකොට පුජ්‍යලිකාංශය සහ රාජ්‍ය සේවය. එතන ඒ අය බැලුවා රුපියල් ලක්ෂයක් පඩි අරගෙන ඒකෙන් කීයක් හරි ආණ්ඩුවට දෙන්න ඕන. එතන ඒ නිසා ලොකු වෛරයක් ආණ්ඩුවත් එක්ක ඇති වෙලා මේ අලුත් ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. දැන් අපිත් කියනවා බොහොම පැහැදිලිව විපක්ෂයක් හැටියට ඒ ජනතාව දීපු ඒ ජනවරම අරගෙන ඒ ජනතාව බලාපොරොත්තු වෙන රුපියල් ලක්ෂයක් පඩි ගන්න කෙනෙක්ගෙන් ගන්න බද්ද ඉවත් කරන්න. පෞද්ගලිකාංශයේ රුපියල් ලක්ෂයක් පඩි ගන්න කෙනෙක්ගේ බද්ද ඉවත් කරන්න. රුපියල් ලක්ෂයකට ලක්ෂ දෙකට ලක්ෂ තුනට ලක්ෂ පහ සමහර පුජ්‍යලිකාංශිනු ලක්ෂ 15 20 පඩි ගන්නයි. රාජ්‍ය සේවයේත් ලක්ෂයට වැඩි ගොඩක් අයගේ පඩි. එතකොට ඒ අයගෙන් බදු ගැනීම අසාධාරණයි කියන නිසා තමයි මේ රජයේ බලයටපත් කරගත්තේ. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් ඒ රුපියල් ලක්ෂයකට අය කරන බද්ද ඉවත් කරලා ඒ අයට සහනය ලබා දෙන්න කියන එක තමයි අපි පැහැදිලිව කියන්නේ. අනිත් එක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ හැම වෙලෙම බදු ගහනවා. ජනතාව බලාපොරොත්තු වෙනවා ආර්ථික වැඩපිළක් නම් එක ආර්ථික වැඩපිළක් තමයි සංචාරකයන්ව ගෙන්වා ගැනීමට වැඩපිළිවෙලක්. ලංකාවට එන සංචාරක සංඛ්‍යාව දෙගුණ තෙගුණ කරනවා නම් අන්න ආර්ථිකයේ ශක්තිමත් වේ. ඒ වගේම කෘෂිකර්මාන්තය අස්වැන්න වැඩි කරගන්න වැඩපිළිවෙලක්. ඒ වගේම අපි අපනයන ක්ෂේත්‍රයේ ශක්තිමත් කරගන්න වෙනවා. ඒක ඇඟලුම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අනිකුත් තේ වෙන්න පුළුවන් මේ මොනවා හරි අපි අපනයනේ ශක්තිමත් කරගන්නවා. මෙන්න මෙවැනි ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් මං හිතන්නේ රටේ ආර්ථිකය හොඳ වෙයි. එහෙම නැත්නම් අපි මේක ඇතුළේම බදු ගහගෙන මිනිස්සුන්ට බදු පටවන්න ගියොත් එම වරිපුරට රුපියල් 25යි උම්බල කඩවලටයි මැංගුස් වලටයි මේවට බදු ගහන්න ගියොත් එම වෙන්නේ ආපහු සැරයක් මිනිස්සු අර කබලෙන් ලිපට වැටෙනා වගේ තමයි වෙන්නේ. මේක තමයි ඇත්ත తත්වය රටේ තියෙන දැන් තියෙන తත්වය. සමගි ජන බලවේගය දැන් මේ අපි එක්ක රණ්ඩුවේ ඉන්නේ නැතුව හොඹ බිම යනලා ඉන්නේ. ඒතර අපි එක්ක රණ්ඩුවේ නේ නෙවෙයි සමගි බල ජන බලවේගෙට තියෙන්න ඕන. සජිත් මහත්තයාට තියෙන්න ඕන මේකේ පොදු විපක්ෂයක් හදා ගන්න ඕන. ඒකේ සමගි ජන බලවේගෙ ඉන්න ඕන. අපි සිලින්ඩරෙන් ඡන්දිල් නැහැ ඉන්න ඕන. ඒ වගේම මුස්ලිම් පක්ෂ වලින් එන අය ඉන්න ඕන. ද්‍රවිඩ පක්ෂ වලින් එන අය ඉන්න ඕන. පොදු විපක්ෂයක් හැටියට මේ ආණ්ඩුව හොඳට යනවා නම් ඒකට සහයෝගය දෙන්න. හැබැයි මේ ආණ්ඩුව ඇදයට යනවා නම් පොදු විපක්ෂයේ කාර්යභාරය ඕනම රටක ලෝකේ ඕනම රටක ආණ්ඩුව වගේම විපක්ෂයක් තියෙනවා. විපක්ෂයේ ප්‍රබල වෙනකොට තමයි ආණ්ඩුව කෙලින් යන්නේ. විපක්ෂයේ ප්‍රබල වෙන්න ඕන. ඉතින් මේ දැන් විපක්ෂයක් හදනව වෙනුවට සජිත් මහත්තයා මොකද කරන්නේ? අනිත් පැත්තේ හැරි වටේම ඉන්නට නෙලනවා. පක්ෂයටත් නෙලනවා. වටේ ඉන්න ඉතුරු විපක්ෂයටත් නෙලනවා. ඉතින් මේකද දේශපාලනය කියලා කියන්නේ? ඉතින් මම හිතන්නේ මුලින්ම සජිත් මහත්තයාට දේශපාලනය උගන්වන්න නෙවෙයි කවුරු හරි එක්ක අහුවෙලා හරියට කොහොමද විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්න කියලා. You're watching the Live Traveler channel.